මේ පක්ෂයේ කෙටි කාලයක් ඇතුළත මේ තරම් විශාල ජයග්‍රහණ රාශියක් උදා කරන්න අපට හැකියාව ලැබුණේ වෙන කවුරුවක්වත් නිසා නෙවෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දායකත්වයත් උපරිම පක්ෂයක් හැටියට ප්‍රධාන පක්ෂයක් හැටියට අපට ලබා දුන්න නිසා දැන් මේ දවස්වල ඔබ දකින මාධ්‍ය තුල යම් යම් අපේ කණ්ඩායමේ ඇතුළේ අර්බුදයක් ඇති කරන්න උත්සාහ ගන්නවා විවිධ මාධ්‍ය තුල අපි දකින විපක්ෂයේ බංකොලොත් වෙච්ච විපක්ෂයේ මේ දවස්වල ඒ මාතෘකාව බෝඩ් පත් කර ගන්නවා මම පැහැදිලිවම කියන මේ හැම කෙනෙක්ගෙම ඒ දායකත්වේ නායකත්වය ඒ කැපවීම උඩ තමයි මේ ආණ්ඩුව නිර්මාණය වෙන්නේ ඒක නිසා කාවවක්වත් අවතක්සේරු කරන්න බෑ කාවවක්වත් අවතක්සේරු කරන්න බෑ හැබැයි විපක්ෂේ හිතාගෙන ඉන්නවනම් විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ නායකතුමාගේ ගෝල බාලයෝ අපේ පක්ෂයේ ඇතුළේ එහෙම නැත්නම් අපේ කණ්ඩායමේ ඇතුළේ අර්බුදයක් ඇති කරන්න ඒක දවල් දකින හිමියක් හැටියටයි මම දකින්නේ මොකද අපේ ප්‍රශ්න අපට විසඳ ගන්න පුළුවන් හැබැයි විපක්ෂයේ හැටියට විපක්ෂයේ කාර්යපා බාරේ වියුත්තේ සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට පෙනී සිටීම නෙවෙයි දැන් ඔබ දන්න පැහැදිලිවම විපක්ෂයේ සාම්ප්‍රදායික විපක්ෂය කිව්වන් පස්සේ අපිට මෙතෙක් කල් අපි දැකලා තියෙන්නේ ගේන හොඳ දෙයටත් විරුද්ධ වෙනවා රට ගොඩ නගනන හොඳ දෙයටත් විරුද්ධ වෙනවා රට විනාශ කරන නරක දෙයටත් විරුද්ධ වෙනවා නෑ එහෙම වෙයි වියුතු නෑ කසේරුකාවක් තියෙන ඕන විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ඉන්න අය සියලු දෙනාට හොඳ කෙලින් තියාගෙන හරි දෙයට පෙනී සිටින්න මේ නිකන් සිල්ලර දේවල් වලට කතා කර කර කාලේ නාස්ති කරනවට වඩා විපක්ෂයක් කියන්නේ වගකීයුතු විපක්ෂයක් රටක එතකොට මේ රටේ වගකීයුතු විපක්ෂය හරියට මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා වගේ විශේෂයෙන්ම ගත්තොත් මේ රටේ ආදරණීය තරුණ සහෝදර සහෝදරියන් මැරිලා ඉපදිලා කියලා හිතාගෙන තමයි මේ අය තරුණයෝ ගැන කිඹුල් කඳුළු හෙලන්න පටන් අරගෙන තියෙනවා අමතක කරන්න බෑ ඔබේ තරුණ කාලයේ අත්දැකීම නැති වුණාට මගේ තරුණ කාලේ මට අත්දැකීම තියෙනවා මම තාම තරුණේ හොඳට මතක තියාගන්න 60,000කට වැඩි තරුණ සංඛ්‍යාවක් අමුඅමුවේ ටෑර් සෑවැල යවලා ගංගාවල පා කරලා ලයිට් කණු වල එල්ලලා ඈ බල්ලෝ බලල්ු විදිහට මරලා දාපු නායකයෝ තමයි නියෝජනය කරපු පක්ෂයක් තමයි අද විපක්ෂය ඒකට නායකත්වයේ දීලා නිහඬව බලාගෙන හිටපු විපක්ෂය ඒ විපක්ෂයේ රතු අයියලත් එහෙමයි කොළ අයියලත් එහෙමයි රතු අයියලත් එහෙමයි කොළ අයියලත් එහෙමයි ඔය දෙගොල්ලම එකම කාර්යය ලස්සන්ට කරපු කට්ටිය ඒ නිසා විපක්ෂයට මේ තරුණ ඔබගේ ප්‍රශ්න පිළිබඳව මේ ආණ්ඩුවේදී මේ මහා ලොකුට චෝදනා කරන්න සුද්ධ වූ අයිතියක් නැහැ. ඒ විපක්ෂයේ කාලය තුල ආණ්ඩු කරපු කණ්ඩායමක් ඔය. ආණ්ඩු කරපු කණ්ඩායම මොකද කරේ? ආණ්ඩු කරපු කණ්ඩායම රැකියා ලබා දුන්නා. දැන් අපිනේ මේ ආණ්ඩුව ආපු ගමන් රැකියා ලක්ෂ දෙන්නේ. ඒක යථාර්ථයක් බවට මේ වන විට පත් කරලා තියෙනවා. තව අපි ඉතුරු රැකියා ටිකත් මේ මාසේ අවසන් වෙනකොට ලබා දෙන්න. ඊළඟට අපේ අමාත්‍යාංශවල රැකියා ටික අපි ලබා දෙන්න පටන් ගන්නවා. Breaking.lk